සුබෝදාසන කොයාලා හැමෝටම ඔන්ලයින් ඉන්න කට්ටිය ඉන්නවනම් එන්න අපි පොඩ්ඩක් කතා කරන්න පුළුවන් අද පොඩ්ඩක් ඉරව්වේ පොඳට වැටලා තියෙන දවසක් මේට දැන් සීත කාලේ ඉතින් මේ වගේ ඉරව්ව වැටලා තියෙද්දි හරි සනීපයි ඉතින් ඒකින්ද මේ වගේ එළියට ඇවිල්ලා කතා කරද්දි ඇත්තටම ගොඩාරියක් හොඳයි මේ මොකද සීත කාලයත් එක්කලා ඉරව්ව ඇඟට වැටෙද්දි හරි සනීපයක් දැනෙනවා කොමාරි අද මේ ලයිව් වීඩියෝ එක අරගත්තේ පොඩි දේවල් කීපයක් කියන්න විශේෂයෙන්ම මේ අමීෂා සූර්යාරච්චි ආයි අමීෂා කොමාරි මේ දැන් මගේ වීනස් කෘතිය එනවා මම මේ දවස් කිහිපයකට කලින් ප්‍රශ්නයක් ඇහැව්වා පොතක පිටු ප්‍රමාණය 800කට ආසන්න නම් මේ පොතේ මිල ගණන් කීයක් වේද කියලා ගොඩාරියක් අය ප්‍රයිසස් කියලා තිබ්බා සමහරක් අය කියලා තිබ්බා 500 දැන් 800 වෙනකන් තවත් අය කියලා තිබ්බා 800 දැන් 800 වෙනකන් කොමාරි කමෙන්ට්ස් දාපු ඔක්කොමලට මම ස්තුතිවන්ත වෙනවා මම මේක දැම්මේ විශේෂ හේතුවක් ඉඳලා හේතුව තමයි මට මේ බුද්ධි එස් විජේසූරි ආයි මුතු අයියලු ආයි බුද්ධි විශේෂයෙන්ම ඒකට හේතුව තමයි මට දැනගන්න ඕන වුණා ඔබට දැන් තියෙන මාකට් එක ඇතුලේ මේ තියෙන මේ සිටුේෂන් එකත් එක්කලා පොත්වල මේ මිල ගැන අවබෝධයක් තියනවද කියලා කොමාරි මේ මට විශේෂ දෙයක් කියන්න ඕනේ දැන් මේ අපි ගත කරන කාලය හරිම අමාරු කාලයක් ලංකාවේ ඉන්න හැමෝටම මුතු මුදලිගේ නිලක්ෂ සංජීව කොමාරි මේ අපි දැන් ගත කරන කාලය හරි අමාරු කාලයක් ලංකාවේ මේ අමාරු කාලයේ ඉඳා අද මේ හැම දෙයකම ප්‍රයිස් එක වැඩි වෙලා තියෙනවා දැන් පොත්වල මිලත් ගොඩාරියක් වැඩි වෙන්න ඒක එක්තරා හේතුවක් ඒ වගේම තමයි දැන් පොත් මේ පොත් print කරන්න කඩදාසි එපේ කඩදාසි මිල සැරෙන් සැරේ වැඩි වෙනවා අනිත් පැත්තේ ලංකාවේ දැන් කඩදාසි නැහැ ඉතින් ඒකින්දා දැන් මේ මෑතකදී මම පොත්වල කොටේෂන් ගනිද්දි ඒ කොටේෂන් වල ගන්න මම ගියපාර print කරාට වැඩිය දෙගුණයක් දෙකා මාරක් තුන් ගුණයක් විතර වැඩි දැන් උදාහරණයක් විදියට මම මීෂා first time print කරද්දී ඒක තිබ්බේ එක ගානක් ඊට පස්සේ දැන් සෙකන්ඩ් ටයිම් මේ මෑතකදී print කරද්දී මීෂා කෘතියට ඒ printing cost එක විතරක් අර කලින් එකට වැඩිය දෙගුණයක්. ඉතින් අපි ගෙවන්නේ ඒ වගේ කාලයක්. ඒකින්දා මේ වීනස් කෘතියේ පිටු ප්‍රමාණය 400කට ආසන්නයි. නිමේෂා තරංගි ආයි missed you last live video regarding book shop. අපි 얘ගෙන අයිත් පාරක් කතා කරමු. කවි පොතේ පිටු ගාන කියන ගේම් එකේ විස්තර කියන්න. ඒකේ විස්තර දැම්ම කියන්න බෑ මම පස්සේ කියන්නම් පොතේ තියෙන මේ පිටු ගාන අරිටම කීයද කියලා. කොමාරි මම කතා කර කර හිටියේ වීනස් කෘතියේ තියෙන පිටු ගානයි ඒකේ ප්‍රයිස් එක එන විදිය. මම කලින් කිව්වා වගේ මේ වෙද්දි කඩදාසි මිල ගොඩාරියක් වැඩි වෙලා තියෙනවා. ඉතින් අර ගොඩාරියක් අය කමෙන්ට්ස් දාලා තිබ්බා වීනස් එකේ ප්‍රයිස් එක 600ත් 700ත් අතර තියන්න කියලා. මේමයි මට ඒකට ලොකු උත්සාහයක් දරන්න පුළුවන්. මොකද මම සාමාන්‍යයෙන් පොත් මාජින් කරද්දි මගේ පැත්තෙන් අර ලාභයක් තියාගන්න නැතුව මාජින් කරන එක්කෙනෙක්. ඉතින් ඒකින්ද හැබැයි මට ඉතන්න දේවල් ගොඩක් තියෙනවා. ඒ කියන්නේ දැන් අපි පොතක් ඔන්ලයින් සෙලස්ලට දෙද්දි ඒගොල්ලන්ට මාජින් එකක් තියෙන්න බෑ. ඒගොල්ලන්ට ලාභයක් තියෙන්න ඕනේ. හරිද? අනිත් පැත්තෙන් මම මගේ ඉන්නවා ඩිස්ට්‍රිබියුටර්ස්ලා. ඒගොල්ලන්ට 10%ක් යන්න ඕනේ. ඒ වගේ අපිට ඉතන්න දේවල් තියෙනවා. ඒ ඔක්කොම ඉතලා මට පුළුවන් පොතේ මිල 850ටවත් ගේන්න. අඩුම තරමේ. ඒ කියන්නේ පොතේ මිල 850යි. හැබැයි ඕගොල්ලෝ ඩිස්කවුන්ට් එකක් අරගනිද්දි අපිට පුළුවන් 130ක ඩිස්කවුන්ට් එකක් දෙන්න මැක්සිමම්. ඒ 130ක ඩිස්කවුන්ට් එකත් එක්කලා අරගනිද්දි ඕගොල්ලන්ට ගන්න පුළුවන් පොත රුපියල් 525ට වගේ. මම හිතනවා පිටු 400කට ආසන්න පොතක් මේ ගානට ඇත්තටම වැලියුබල් මේ අපි යන කාලවකවානුව තුල. හරිද? ඒකින්ද මම පුළුවන් තරම් උත්සාහ කරනවා 850ට මගේ වීනස් කෘතිය දෙන්න. හැබැයි ඕගලන්ට ඔන්ලයින් සෙලර්ස් ලගේ අනිත් බුක් ෂොප්ස් තුල නෑ මේකකින් අරගන්න පුළුවන් රුපියල් 525ට ඩිස්කවුන්ට් එකත් එක්කලා. ඉතින් ඒක තමයි මේන්ලි මට කියන්න ඕනුනේ. මොකද දැන් ඕගොල්ලෝ තාම මම හිතන්නේ කට්ටියගේ අර මනස ක්‍රියා කරන්නේ අපේ ඉස්සර තිබ්බ බුක් ප්‍රයිසස් වලට. ඒක තමයි අර මම මේ ප්‍රශ්නේ හැවුවම ගොඩක් අය කියලා තිබ්බා 500 600 අතර කියලා. දැන් මේ කාලෙදී 500ත් 600ත් අතර පිටු 400ක පොතක් කියා පිටු මම හිතන්නේ පිටු 250ක පොතක්වත් ගන්න පුළුවන් කියලා. ඉතින් ඒ තරමටම හැමදේම වෙනස් වීගෙන යනවා.
අපේ ලංකාවේ තියෙන ලොකු වීක්නස් එකක්. ඕගොල්ලෝ හොඳට බලන්නකෝ. අපිට අපේ ලංකාවේ තියෙන දේවල් වල මේ මිල වැඩි වෙනව නේද? කාලවකවානු වලදී. ඒ වැඩි වුණාම ඒක ආයේ අඩු වෙන්නේ නැහැ. හරිද? ඕන දෙයක. ඒ කියන්නේ ඒ අපි අපි උදාහරණ විතරක් ගමු සීනි. සීනි වල මිල වැඩි වෙනවා ඒ සීනි මාකට් එකේ තියෙන මේකින් දා. ඒ සීනි වල මාකට් එකේ මිල අඩු වෙන කාලෙට අර මිල එහෙමමයි. ඉතින් මම හිතනවා කඩදාසි මිලවත් අඩුම තරමේ එහෙම නොවි අනාගතයේදී අඩු වුණොත් අපිට පුළුවන් වෙයි පොත්වල මිල අඩු කරන්න. ඒකින්ද ඕගොල්ලෝ මේක වටා ගන්න ඕනේ. මම මේ වීඩියෝ එක කරන්න හිතුවේ ඒකයි ඕගොල්ලොන්ට හරියට අවබෝධයක් දෙන්න. ඕගොල්ලෝ මේක වටා ගන්න ඕනේ මේ තියෙන තත්වය. දැන් අපි බුක් පබ්ලිෂර්ස්ලා ඇටියට අපි කැමති ඕගොල්ලන්ට අඩුවට පොත් දෙන්න. එතකොටනේ මිනිස්සු ගන්න, මිනිස්සු කියවන්නේ. එහෙත් අපි හිතන්න එපා අනිත් පැත්ත ගැන. අපි හිතන්න එපා දැන් අපි පොතක් print කරන්න ලක්ෂ දෙකමාරක් තුනක් වියදම් කරනවා නම් අපි හිතන්න ඕනේ මේ අපි ඒ පොත ඩිස්ට්‍රිබියුටර්ස්ලාට දෙද්දි ඒගොල්ලන්ට කීයක් දෙන්න ඕනද? ඔන්ලයින් බුක් සෙලර්ස්ලාට දෙද්දි ඒගොල්ලන්ට කොහොමද දෙන්න ඕනේ? අපි අර ඒ කව ඒ ඇම කොස්ට් එකක්ම කව කරගන්න ඕනේ නේ. ඉතින් ඒකින්ද මේ අපි දැන් ඇත්තරම අපි මූණපාලා සිටින තත්වය ටිකක් අමාරු තත්වයක්. ඒකින්ද ඕගොල්ලෝ මේක තේරුම් ගන්න ඕනේ අනිවාර්යයෙන්ම. ඉතින් ඕක තමයි කියන්න තිබ්බේ නිමේෂා තරංගි. ඒක නම් ඇත්ත තමයි. ඔව් මේක ඇත්ත. මේ දැන් අර ගොඩාරියක් අය හිතනවානේ මේ ඔන්ලයින් බුක් සෙලර්ස්ලායි බුක් ෂොප්ස් කාර්යෝයි එක්කව් වෙලා පොත්වල ගණන් වැඩි කරනවා. පොත් මේ පොත් පිටුව 400 500 පොත් පවා රුපියල් 1000 1200යි එහෙම කියලා හිතනවානේ ඕගොල්ලෝ. ඒ වාට ඉතින් එක පැත්තකින් සාධාරණ හේතු තියෙනවා. මං කියන්නේ ඔක්කොමලා සාධාරණයි කියලා. එහෙම අසාධාරණයක් ඇති මන් එක දන්නේ නැහැ. කොහොම හරි මේ පොත් වල මිල ඒ වැඩිවීම ගැන ඇත්තරව අනිත් පැත්තෙන් සාධාරණ හේතු තියෙනවා. මංගලා ජයසින්න, පොත් ගැන මේ වගේ කතාවක් ඇතිවෙන්න සතුටට කරුණක්. බොහොම ස්තුතියි ඔබට. නෑ අපි මේව ඇත්තට කතා කරන්න ඕනේ මංගලා. දැන් පාඨකයන් තුල වැරදි අවබෝධ තියෙනවා නේද? මං දැක්කා මෑතකදී ගොඩාරියක් ඔය පාඨකයන් පොත් ගෲප්ස් වල කමෙන්ට්ස් එම දාලා තිනවා මේක වැඩි අරක වැඩි පොත්වල මේ බුක් ෂොප්ස් කරන අය වැඩියෙන් ලාභ අරගෙන විකුණනවා කියලා. සමහරක් වෙලාවට ඒක අර අපේ තියෙන අන්‍ය අවබෝධය වෙන්න පුළුවන්. ඒ අවබෝධයක් නැති කමින්ද වෙන්න පුළුවන්. ඉතින් මගේ යුතුකම තමයි, මං කියන්නේ මගේ යුතුකම විතරක් නෙමෙයි හැම ඔන්ලයින් බුක් සෙලර් කෙනෙක්ගේම යුතුකම ඒක මේ පාඨකයට හරි අවබෝධයක් ලබා දෙන්න. අවංකවම කතා කරොත් පාඨකයෝ එක්කලා, අවංකවම තමන්ගේ අදහස කිව්වොත්, අවංකවම කිව්වොත් කඩදාසි මිල මෙච්චරයි, අරකෙ මිල මෙච්චරයි, අපිට ඒකින්ද මේ මිල මේ විදියට දෙන්න බෑ. ඒ විදියට හැමෝටම පුළුවන් නම් කතා කරන්න එළියට ඇවිල්ලා මන් විතරම පාඨකයට ඒක අවබෝධ කරගන්න පුළුවන් වෙයි නේ. පාඨකයෝ බුද්ධිමත්නේ. පාඨකයෝ මේ නුබුද්ධිමත් නූගත් මිනිස්සු නෙමෙයිනේ. ඕගොල්ලෝ දන්නවනේ දැන් නේ ආර්ථිකය ගැන දන්නවා, මිල වැඩිවීම අඩුවීම ගැන දන්නවා. ඉතින් තේරුම් ගන්න පුළුවන්නේ. ඉතින් මේකයි අපි කතා කරන්න ඕනේ. කතා කරන්න නැතුව අංගන් හිටියොත්, කතා කරන්න නැතුව නිකන් හිටියොත් මේවා කවදාවත් එළියට එන්නේ නැහැ. අපි අවබෝධ කරගන්නෙත් නැහැ. අන්තිමට අපි අතර අන්‍ය අවබෝධයක් ඇති වෙනවා මේක මේමයි අරක මේමයි කියලා. 40% ඩිස්කවුන්ට් එක දාලා දෙන එකම කොච්චර තමයි, කොච්චර නේද අමිෂා? එතන ප්‍රශ්නයක් තියෙනවා. හරිද? දැන් මම පොත්මියක පටන් ගත්තු ඉඳලා, ඒ කියන්නේ පොත්මියකේ බුක් ස්ටෝර් එක පටන් ගත්තු ඉඳලා 140% දුන්නා, හැමෝටම දුන්නා. එහෙත් එතනදී මට ලොකු විරෝධතාවයක් ආවා ඔන්ලයින් බුක් සෙලර්ස් ලගින්. මම සාමාන්‍යයෙන් ඕපන් කතා කරන එක්කෙනෙක් ඉඳලා මට මේව කතා කරන්න පුළුවන්. හරිද? ඒකින්ද මට කියන්න පුළුවන් මට එම විරෝධාත්මයක් ආවා. හැබැයි ඒ විරෝධාත්මය සාධාරණයි. ඒ කියන්නේ ඔයා පොඩ්ඩක් හිතන්නකෝ. දැන් මම පොත්මියකෙන් 140%කට මගේ පොත් දෙද්දී, හරිද, ඔක්කොමල ටිකට, මං කියන්නේ ඔන්ලයින් බුක් සෙලර්ස්ලටයි පාඨකයන්ට එකට 140%කට දෙනවා. එතකොට මගෙන් පොත් අරගන්න ඔන්ලයින් සෙලර්ස්ලා ඒක 130%කට 20%කට විකුණන්න ඕනේ. ඒගොල්ලන්ට ලාභයක් තියාගන්න ඒගොල්ලෝ විකුණන්න ඕනේ. එතකොට මගේ පොත් යන්නේ වැඩියෙන්ම අර මිනිස්සු අරගන්න පොත් යන්නේ, මගේ පොත් යන්නේ. එතකොට ඒ මිනිස්සු අරගන්න පොත් වලට වැඩක් වෙන්නේ නැහැ නේ. ඒකින්ද අපි අර ඔක්කොමල්ලා බැලන්ස් කරන්න ඕනේ. ඒකයි මේ ශේෂ්ත්‍රයේ අපි ඔක්කොමල්ලා ඉන්නවනේ. අපි ඒකින්ද AI ගැන හිතන්න ඕනේ. දැන් ඔන්ලයින් බුක් සෙලර්ස්ලාත් කරන්නේ සේවයක් නේ. ඕගලන්ට ඉක්මනට පොත් ටික අරගන්න ඒගොල්ලොත් ලොකු සේවයක් කරන්න. ඉතින් අපි ඒගොල්ලෝ ගැන හිතන්න ඕනේ. ඉතින් ඒකින්ද දැන් මේ 40% එක දැන් කොහොමත් නොවැම්බර් 20 වෙද්දී ඉවර වෙනවා. ඊට පස්සේ මම ආයෙමත් මගේ පොත්මියකේ තියෙන පර්සන්ටේජ් එක ගේනවා 100%කට.
සමහරක් වෙලාවට ඔකේෂනලි කියන්නේ අලුත් අවුරුද්දට ඒ වගේ එකකට අපිට ලොකු වට්ටමකට යන්න පුළුවන්. හැබැයි ඒ හැරෙන්න මේ මම ආයෙමත් 140 වට්ටමකට යන්න හිතන්නේ නැහැ. මොකද අපි හැමෝටම සාධාරණයක් වෙන්න ඕනේ ඉඳා. හරිද? ඒ ගැන මේ වරදව වටා ගන්න එපා. ඒක එහෙම තමයි වෙන්න ඕනේ. නැත්තම් මට ලොකු සාධාරණයක් වෙලා තව එක්කෙනෙක්ට අසාධාරණයක් වුණොත් ඒක මගේ මේ ලාභයේ පැත්තෙන් නොද වෙන්න පුළුවන්. ඒත් ව්‍යාපාරයක තියෙනවනේ එත්නික් එකක් නේ. එතනදී ඒක හොඳ නැහැ. ඔයා කියන දේ හරි. අපි පාඨකයන්ගේ පැත්තෙන් බැලුවම තවත් පිරිසක් ඉන්නවා නේද? ඔයා කියන දේ හරි. අපි පාඨකයන්ගේ පැත්තෙන් බැලුවට තවත් බව. ඔව් ඒක තමයි. අනිවාර්යෙන්ම මේ මේ ශේෂ්ත්‍රයේ අමිෂා අපි විතරක් නෙමෙයිනේ. ගොඩක් අය ඉන්නවනේ. දැන් පොතක් print කරා පොතක් මේ ලියල ඉවරුනාම එතන ඉන්නවා graphic designer කෙනෙක්, proof readers. ඒගොල්ලන්ට වෙනම ගාණක් pay කරන්න ඕනේ. ඊට පස්සේ ඉන්නවා distributors ලා. ඊට පස්සේ ඉන්නවා online booksellers ලා. ඒගොල්ලන්ටත් අපි ගාණක් වෙන් කරන්න ඕනේ. ඉතින් ওই ඔක්කොම ගණන් ටික මේ ඉවර කරලා බැලුවම ඉතින් පොතකට සාමාන්‍යන අර වගේ ගාණක් වෙන්න පුළුවන්. ওই තවත් එකක් තියෙනවා. මේ මේක මේ මගේ පොත් මී එක දැන් අලුත්නේ. අලුත්ින්ද මට accounting branch එකක් නැහැ. මට ඉන්නවා account කරන එක්කෙනෙක් එච්චරයි. ඒත් සමහරක් booksellers ලාට ඉන්නවනේ accounting කරන කට්ටිය. කියන්නේ accounting branches තියෙනවානේ. selling branches තියෙනවානේ. marketing branches තියෙනවානේ. ඉතින් ඒගොල්ලන්ටත් ගාණක් වෙන් කරන්න එපා නේ. ඉතින් ඒකින්ද අපි හිතන්න ඕනේ පැති ගොඩක් තියෙනවා මේ. අපිට ඒකින්ද කාටවත් අර එක පැත්තක් ගැන බලලා ප්‍රයිස් එක එක පාටව රුපියල් 1000ක් 1200ක් වුණේ ඇටිය ඒක දිහා බලලා එක පාට කියන්න බෑ. ආ මෙයා මේ ගාන උස්සලා ආ අපිට අසාධාරණයි. එහෙම කියලා අපිට කියන්න බෑ. හරිද? ඉතින් ඒකින්ද අපි අර හැම පැත්තක් ගැන මිතලා ඒ තීරණේ අරගන්න ඕනේ. ඉතින් ලෝක තමයි මට කියන්නේ මේ කියන්න ඕනුනේ අද ලයිව් ඇවිල්ලා වීනස් කෘතියේ මිල බෝදුරට රුපියල් 850කට ආසන්න ගාණක් වේවි. හැබැයි 130ක ඩිස්කවුන්ට් එකකට ගන්න පුළුවන්. එතකොට ඕගලන්ට රුපියල් 525කට වගේ ඒක අරගන්න පුළුවන් හැම ඔන්ලයින් බුක්සෙලර්ස් ලාගෙම. මම විශේෂයෙන්ම මගේ පොතක් ඔන්ලයින් බුක්සෙලර්ස්ලාට දෙද්දි මම කියන දේ තමයි පුළුවන් තරම් වට්ටමකට පාඩකින්න දෙන්න කියලා. විශේෂයෙන්ම අපි ඔන්ලයින් සෙලර්ස්ලාට 140කට දෙනවා නම් ඒගොල්ලන්ට පුළුවන් අඩුම තරමේ 130කවත් වට්ටමක් පාඩකින්න දෙන්න. මොකද 110ක් ඒගොල්ලන්ට අරගෙන. ඉතින් ඒ වගේ ඒක ඒගොල්ලන්ගේ ඩිසිෂන් එක. ඒ වුණාට මම මගේ යුතුයකමක් විදියට හැමෝටම කියනවා මේ ඔගොල්ලෝ පොත් දෙනවා නම් පාඩකින්න අඩුවට දෙන්න කියලා. ඒ වගේම මේ අද උදේ තව එක්කෙනෙක් ප්‍රශ්නයක් අහලා තිබ්බා ලස්සන කෙටි කතා මේ පොත ගැන. ඒක print කරනවාද කියලා. ඇත්තටම මට ඒක මේ ආයමත් print කරන්න අදහසක් නැහැ. මොකද දැන් අනාගතයේදී තව book එකක් එනවා මේ ලස්සන කෙටි කතා වගේ. මේ ඒක ගොඩාරියක් ඊට වැඩිය upgrade එකක් කොමාරි මේ ඒ පොතත් අනාගතයේදී market එකට එයි. ඒකින්ද මේ කොමත් ලස්සන කෙටි කතා 50ක් පොත print කිරීමට අදහසක් නැහැ. අර පිටරට තියෙන පොත්වල කඩදාසි වෙනස් නේද? බර අඩු වේවා ගොඩක් කල්. ඕ මේක අනිත් එක කවුද නිමේෂා? මේක අනිත් එක. මම දැන් මෑතකදී කතා කරා විජේසූරිය එක්කත් එක්කලත් අපිට බැරි දේ කඩදාසි අරගන්න කියලා. ඒ කඩදාසිය මේ අපේ ලංකාවේ නිමේෂා මේ අනේ මට ඇත්තට තේරෙන්නේ නැහැ මේ අපේ ලංකාවේ තියෙන මේ සිස්ටම් එක. හරිද? ගොඩාරියක් අර අපිට ස්මූත්ලි කරන්න පුළුවන් දේවල් මේගොල්ලෝ ගොඩක් ටෆ් කරගෙන ඉන්නවා. ඒ කියන්නේ ওই කඩදාසි ඉස්සර තිබ්බා. දැන් ඒක නැහැ. ඒක අනිත් එක තමයි. දෙවෙනි එක තමයි ඒ කඩදාසිය ලංකාවේ යූස් කරන්න නැති ප්‍රධාන හේතුවක් තියෙනවා. ඒ තමයි කස්ටමර්ස් ලගෙන් කම්ප්ලේන්ට් එනවා. මම දැන් මෑතකදී මාලි එක්කල කතා කරා ඒ කස්ටමර්ස් ලගෙන් කම්ප්ලේන්ට් එනවලු. කම්ප්ලේන්ට් එනවා කියලා කියන්නේ කඩදාසි ටික කාලයක් ගියාම කහපාට වෙලා අර මැලියම් බැඳිලා වගේ ඇවිල්ලා ඊට පස්සේ කස්ටමර්ස්ලා කෝල් කරලා කියනවලු මේ බුක් එකේ ක්වොලිටි එක හරි නැහැ කියලා. හැබැයි බුක් ඒ වගේ මෙමයි අපි ඒ කඩදාසිය චූස් කරගනිද්දී ඒකට තියෙන වෙනම කඩදාසි. ඒව හරියට අරගන්න ඕනේ. අපේ ලංකාවේ බුක් මාකට් එකේ දැන් මේ කඩදාසිය යූස් කරන්නෙම නැහැ නේ. ඉතින් මේක බමත් හරි කැමති ඒ වගේ කඩදාසියකින්. හැබැයි මෙමයි මම කියන්නේ අර ක්වොලිටි එක හොඳ කඩදාසියක් වෙන්න ඕනේ. හරිද? ක්වොලිටි එක ටිකක් හරි හොඳ කඩදාසියක් අපිට තියෙනවා නම් අඩුවට ගන්න පුළුවන්. අපිට ඒක යූස් කරන්න පුළුවන්. හැබැයි දැන් ක්වොලිටි එක හොඳ කඩදාසිත් සෑහෙන ගණන්. නිපුන් වවාගෙන කනවා කියලා කියන්නේ. ඔව් වවාගෙන කනවා කියලා තමයි කියන්නේ. අමල් ප්‍රසන්න පෙරේරා. මුදලට වඩා වටින පොත් ලියන බොහොම ස්තුතියි ෆාදර්.
යුරෝපයේ ඉන්න අයට අයියාගේම පොත් ගෙන්න ගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවද කියලා අහනවා මේ මේ යුරෝපයේ ඉන්න අයට මේමයි එහෙම මේ පොත් ගෙන්න ගන්නවට ඉතින් මම ගියා මම ලංකාවට ගිහිල්ලා ගෙන්න ගන්න එපා අරගෙන ඉන්න එපා ඒක බෑනේ කරන්න ඉතින් ඒකේ ඉඳා දැන් කොහොමත් ග්‍රන්ථකේ තියෙන ඕම සිස්ටම් එකක් ග්‍රන්ථයෙන් යවනවා පොත් පිට රටවල් වලට අනිත් පැත්තෙන් කේසි බුක් එකේ තියෙනවා කේසි බුක් එකේ මම හිතන්නේ මේ වෙන රටවල් වල මේ තියෙනවා පොත් අරන් ඇවිල්ලා විකුණන සිස්ටම් මේක ඔතෝ කොරියා වලේ මම දන්නවා චතුරද කොයිද කරනවා කොමාරි මේ ඒ වගේ ඉන්න කට්ටිය ඉන්නවා ඒගොල්ලන්ගෙන් ගන්න පුළුවන් අපි පොත් මියකෙන් ඉස්සරහට බලමු ඒ වගේ මොකක් හරි වැඩක් කරන්න එතකොට කට්ටියට ගන්න පුළුවන් වෙයි හැබැයි දැන් නම් මම හිතන්නේ අර ගොඩක් අවස්ථාව අඩුයි අනිත් පැත්තෙන් මේ එහෙම පිටරට පොත් ගෙන්න ගනිද්දී යානි ලොකු ගාණක් යනවා නේ පෝස්ටල් කොස්ට් එකත් යනවා වැඩි ඉතින් ඒක තේරුමක් නැහැ අන්තිමට අර ඒ වගේ දෙයක් තියෙනවා මම මේ මෑතකදී බහරෙන් වලට නම් යවුවා මගේ යාළුවෙක්ගේ අතේ පොත් දායද්ද කොයිද ඒ ටික අර අපි ඒ විදියට කරා හැබැයි ඒකෙදි අර මගේ යාළුවා අරන් ගියා බාරෙන් වලට පොත් ලංකාවේ දැන් අරන් ගිහිල්ලා එයා ලාභයක් තියාගන්නේ නැතුව තමයි දුන්නේ කට්ටියට ඉතින් ඒ වගේ කරනවා ඉන්නවා නම් පුළුවන් එහෙම නැත්තම් ඇත්තටම කරන්න විදියක් නැහැනේ ඒකයි අපි බලමු ඉස්සරහාදී සමහරක් වෙලාවට ක්‍රමයක් හදන්න පුළුවන් වෙයි දැනට ඔය තියෙන ග්‍රන්ථ වගේ ආයතන තියෙනවා ඉතින් ඒගොල්ලෝ මේ ඒගොල්ලෝ කරනවා තව ප්‍රශ්න දෙනවා නම් කමෙන්ට් කරන්න පල්ලෙයින් මේ මට උත්තර දෙන්න පුළුවන් ඉක්මනට ඇයි පොත් මියකේ නයින්නනවා කියලා කිව්වේ නිෂ්මිකම් මේමයි මම ඇත්තරම කියන්න මං ගැන මම හරි ආසයි ඉන්වෙස්ට් කරන්න දැන් මගේ මේන් ජොබ් එක තමයි මම මගේ බිස්නස් තියෙනවා ඒ කියන්නේ දැන් ආර්මේනියාවේ එන්ජිය එකක් තියෙනවා ඒ වගේ තියෙනවා ඉතින් මම කරන්නේ ගොඩ ආරියක් වෙලාවට හෑන්ඩල් කරන එක මම සල්ලි යොදලාවිල්ලා ඒකට බලා ගන්න කට්ටියව ඒකට දාලා මම මේ ව්‍යාපාරේ නයින් වෙනවා ඒක තමයි මගේ මේ මම කරන විදිය අනිත් පැත්තේ මම ආස නැහැ එකම ව්‍යාපාරයක් එක්කලා ගොඩ කාලයක් ඉන්න ඒක තව කෙනෙක්ට බාර දීලා අයින් වෙන එක තමයි ගොඩ ආරියක් හොඳ එතකොට මට තියෙන්නේ ඒක මැනේජින් පැත්ත විතරයි ඒ ව්‍යාපාරේ කරන්න යන එක ඒගොල්ලෝ කරයි අනිත් පැත්තේ විශේෂම දේ තමයි මම ඔය ඔක්කොම බදාගෙන හිටියොත් ඒ කියන්නේ දැන් මේ එන්ජිය එකක් තියෙනවා තව තියෙනවා කීපයක් ඉතින් ඒ ඔක්කොම බදාගෙන හිටියොත් මට මේ පොතක් ලියන්නවත් වෙලාවක් නැති වෙනවා දැන් ඇත්තටම වෙලාවක් නැති වෙලා ඉන්නේ පොත් ලියන්න මේ පොත් මී එකයි ඔය තියෙන වැඩින්ද ඉතින් ඒකින්ද පුළුවන් තරම් ඈත් වෙන්න උත්සාහ කරන්නේ මම අවංකවම බොහොම ස්තුතියි යාලිත් ඕකේ මම දැකපු වෙනස්ම විදියකට ඉතන සමාජයේ තියෙන ගොඩක් දේවල් කතා කරන ලේකේ සුවපැතුම් ශයානි බොහොම ස්තුතියි ශයානි මේමයි වෙනස්ම විදියකින් කියන්නේ මම ආසයි කතා කරන්න ඉතින් අර මේ ඕපන්ලි කතා කරොත් ගොඩ ආරියක් ප්‍රශ්න විසඳෙනවා ඒ කියන්නේ ඉතට අවංකව අපි කතා කරද්දී ප්‍රශ්න විසඳෙනවනේ ඇත්තරමනේ හරි අපි අතර ගොඩ ආරියක් ඔය ඩිස්ටන්ස් එක තියෙන්නේ අපි කතා නොකරන ඉඳා එතකොට අවබෝධය නැති වෙනවා ඒ වගේ ප්‍රශ්න ඇති වෙනවා ඉතින් ඒකින්ද අපි කතා කරද්දී ඒව විසඳෙනවා ඉතින් ඒක මම කියලා තියෙන රෝන එක්කිනේට මොකක් හරි ප්‍රශ්න ඇති වෙනවා මගේ නාන්න ඩිරෙක්ට්ලි එතකොට මම කියන්නම් එහෙම නැතුව වෙන එක්කිනෙක්ගෙන් ඇහුවම ඒක අර නිවැරදි පිළිතුරක් ලබා ගන්න බැරි වෙනවානේ ඒකයි අර බුක් ෂොප් පටන් ගන්න එක ගැන ආයෙ කතා කරමු ඔබට සුබපැතුම් බොහොම ස්තුතියි නිමේෂා මගේ අදහසක් තියෙනවා පොත්මී එකෙන් බුක් ෂොප් එකක් ඇත්තරම් පටන් ගන්න. ඒ කියන්නේ මේ ලොකේෂන් අර කොළඹ පැත්තේ හරි ෂොප් එකක් අරගෙන පටන් ගන්න. ඒකට ඉතින් ටික කාලයක් යයි. මොකද දැන් අපි ඔන්ලයින් බුක් ස්ටෝර් එක ඕපන් කරලා තියෙනවා. ඒක කරගෙන ගිහිල්ලා ටික කාලෙකින් තමයි අපිට මේ පැත්තට යන්න වෙන්නේ. අපි කොහොමාරි කරමු අනාගතයේදී පොත්මී වෙනුවෙන් වෙනම බුක් ෂොප් එකක් පටන් අරගෙන ඒක ලස්සනට කරගෙන යන්න පුළුවන්. අයියාගේ ඊළඟ පොත මොකක්ද? මගේ දැන්නෙනවා වීනස් එක ඊට පස්සේ කොළඹ ප්‍රහාරය කියන එක මේ දැනට ලියලා ඉවරයි. ඒ වගේම මේ අනාගතේ එනවා රත්තරන් වටින කතා කියලා කෘතියක්. ඒකත් දැනට මේ මම ලියාගෙන යනවා මේ ටිකේ. ඒ වගේම තව එන්න තියෙනවා පොත් මම හිතන්නේ පහක් විතර. ඕහෝ මරිනා එන්න තියෙනවා, බ්ලූ මැන්ඩල් එන්න තියෙනවා. එතකොට ওই වගේ ගොඩ ආරියක් කියවෙන්න තියෙනවා. ඔය පොත් ඇමේකකම් වගේ ස්ටෝරි බෝඩ් එක ඉවරයි පොත ලියන්න විතරයි තියෙන්නේ මට පොත ලියන්න වෙලාවක් නැතුව ඉන්නේ ඔය පොත් ගොඩාරියක් තියෙනවා ලියන්න ස්ටෝරි බෝඩ් එක ඉවර වෙච්ච මේ වෙලාවක් නැහැ ඇත්තටම වෙලාවක් නැහැ ඒ හින්දා තමයි මේ ගොඩාරියක් ප්‍රශ්න තියෙන්නේ මොකද මම එක දවසකට ලියන්නේ පැය දෙකක් විතරයි
ඒ පැයද කියන්නේ යාට මම නපුරක්වත් ලියන්නේ නැහැ. ඉතින් ඒකින්දා මේ ලියන්න වෙලාවක් නැහැ. වෙලාවකුත් නැහැ. අනිත් පැත්තෙන් අර පැයද කිවුරුනාට පස්සේ මම ලියන්න ඉතින්නෙත් නැහැ. ඒක අර එක එකනාගේ යටි අර මම දන්න සමහර ලේඛකයෝ ඉන්නවා දවසට පැයක් ලියනවා. මේ තවත් අය ඉන්නවා. ඔය ස්ටීවන් කිංග්ලා එම මේ මට මතකයි එයා කියලා තිබ්බා දවසට පිටු ගාණක් ලියනවා කියලා. පිටු 10ක්ද කොයිද? දවසට අනිවාර්යයෙන්ම ලියනවා කියලා. ඉතින් ඒ වගේ ලේඛකයෝ ඉන්නවා තමන්ගේ ප්‍රමාණය අදාගත්තු. අන්න ඒක එනකම් බලාගෙන ඉන්නේ. බොහොම ස්තුතියි අමිෂා. ඔයගලන්ට ප්‍රශ්න තියෙනවා නම් පල්ලෙයි නාන්න අපි කතා කරමු. මම තව ටික වෙලාවකින් මේක ඕෆ් කරනවා. එතකොට ලයිව් වීඩියෝ එක යයි පේජ් එකටයි ගෲප් එකටයි. එතකොට ඔයගලන්ට කොහොමවත් ලයිව් එකකින් බලන්න පුළුවන්. මගේ තව අදහසක් තිබ්බා මේ අපේ දැන් ලංකාවේ මේ කට්ටියගෙන් ආටිකල් එකක් අවු කරන්න ඔවුන් ජීවිතය දිනපු ඇති. හරිද? ඒ කියන්නේ ජීවිතය දින්න කියලා කියන්නේ ඔබ ජීවිතයේ තියෙන අභියෝග වලට මුහුණ දුන්න ඇති. ජීවිතය ජයග්‍රහණය කරපු ඇති. ඒ වගේ දේවල් ගැන ඔබේ අදහස් අරගෙන ඔබේ ඇත්ත කතා වලින් පොතක් නිර්මාණය කරන්න අදහසක් තිබ්බා. මම ඒ ගැන මේ මෑතකදී පෝස්ට් කීපයකුත් දැම්ම ඔබේ ඒ වගේ කතා තිනවනනම් අපිට එවන්න කියලා. මොකද ඒ ඔක්කොම කතා එක්කව කරලා අපිට පුළුවන් පොතක් නිර්මාණය කරන්න. ඒවා ගොඩ හරියක් වටිනවා. ඒ කියන්නේ තවත් කෙනෙක්ව මොටිවේට් කරන්න පුළුවන් නම් තවත් කෙනෙක්ව ඉන්ස්පයර් කරන්න පුළුවන් නම් අපේ ජීවිත කතා තුළින් ඇත්තටම මේක ගොඩ හරියක් වටින දෙයක්. එහෙත් අවාසනාවට ඉතාමත්ම සීමිත කතා ප්‍රමාණයක් හම්බුනේ කතා මා හිතන්නේ 4-5ක් විතර ඇති. ඊට වැඩිය නැහැ. ඉතින් ඒ කතා 4-5න් පොතක් කරන්න බෑ. අඩුම තරමේ කතා 100ක්වත් එකතු වෙන්න ඕනේ. ඉතින් ඒකින්ද මම මේ අදහස පොඩ්ඩක් පස්සට දැම්මා. අපිට පුළුවන් නම් අනාගතයේදී කතා 100ක් විතර එකතු කරගන්න ලංකාවේ පාඨකයන් අතරින්ම ලංකාවේ මිනිස්සු අතරින්ම ඇත්තරම අපිට පුළුවන් වෙයි අනාගතයේදී ඒ පොතටත් යන්න. මං කියන්නේ මේ වගේ පොත් ලියෙවෙන්න ඕනේ. මේ වගේ පොත් ඇති වෙන්න ඕනේ. අපේ මිනිස්සුන්ගේ කතා තුළින්ම අපේ මිනිස්සුන්ව දිරිමත් කරන්න පුළුවන් නම් මං හිතනවා ඒක ඇත්තරම ලොකු දෙයක්. කොළඹ ඉන්ටර්නැෂනල් බුක් ෆෙයර් එකට පොත් දාන්නේ නැත්ද? අපි බලමු මේ දැන් කොහොමත් අපි පොත්මියකෙන් නම් කරන්නේ නැහැ. පොත්මියකෙන් නම් අපි දාන්නේ නැහැ. අපේ ඩිස්ට්‍රිබියුෂන්ස්ලා ඉන්නවා ඒගොල්ලෝ අරහා දාගන්න පුළුවන් වෙයි බෝදුරට. තව ප්‍රශ්න තියෙනවා නම් අහන්න. නැත්තම් මම මේක ඔෆ් කරනවා. අපි ආයෙ කතා කරමු තවත් දවසක. දැන් කොහොමත් මේ මාසේ ඉඳන් අපි අලුත් ප්‍රොජෙක්ට් එකක් පටන් ගත්තා මේ පොත්මි කුසලතා සම්මාන කියලා. මේකෙනත් පොඩ්ඩක් කතා කරන්න ඕනේ. මම යන්න ඉස්සෙල්ලා මේකෙන පොඩ්ඩක් කතා කරන්නම්. කුසලතා සම්මාන කියලා කියන්නේ අපේ ලංකාවේ ඉන්නවනේ ආදුනික ලේඛකයෝ. මම මගේ ලස්සන කෙටි කතා 50ක් පොත ලියලා ඉවර වෙලා ඒක යවුවා ආයතන කීපයකට. එහෙත් අවාසනාවට ඒක මට මුද්‍රණය කරගන්න බැරි වුණා ඒ ආයතන අරහා. අවාසනාවට මම මේ ඒ පොත මේ ලියලෙවිල්ලා ප්‍රින්ට් කරගන්න ප්‍රකාශකයෙක් කෙව්වා මට ඔයා ගන්න බැරුණා. ඇත්තටම සමහරක් අය පොත් අරගන්නවා ඒ උනට කියවන්නේ නැහැ. ඊට පස්සේ තවත් අය ඉන්නවා කියවලා රිජෙක්ට් කරනවා. ඒ වගේ ගොඩ හරියක් ප්‍රශ්න තියෙනවා. ඉතින් ආදුනිකයින්ට මේක ඇත්තටම ලොකු ප්‍රශ්නයක්. කවුරු හරි කෙනෙක් පොතක් ලියලෙවිල්ලා ප්‍රින්ට් කරනවා නම් ඇත්තටම මේක ලොකු දෙයක්. විශේෂයෙන්ම ආදුනිකයින් තමන්ගේ මුල් පොත ප්‍රින්ට් කරද්දී ඒක ඇත්තටම ලොකු වටින දෙයක්. ඉතින් මට ඕනේ ඒ අයගේ වටිනාකමට තව ඇස්තමේත්වයක් ලබා දෙන්න. ඒ අයගේ වටිනාකමට තව දිරිමත් කිරීමක් ලබා දෙන්න. ඉතින් ඒ පරමාර්ථයෙන් තමයි මම පටන් ගත්තේ පොත්මි කුසලතා සම්මාන. මොකද මට තියෙන අත්දැකීම මම විදපු ඒ කට්ට මම කාපු ඒ දුක මම කාපු ඒ දුක මම විදපු ඒ කට්ට මේ අනිත් අයත් ඒ විදිහටම විඳිනවානේ. ඉතින් ඒකින්ද ඒගොල්ලන්ට වටිනාකමක් ලබා දෙන්න ඕනේ. කුසලතා සම්මාන තියෙන්නේ ඒ වෙනුවෙන්. අපි මාසෙකට ආදුනික ලේඛකීන්ගේ පොත් දෙකක් තෝරගන්නවා. ඒ පොත් දෙකක් තෝරගෙන ඒ පොත් දෙකට අපි කුසලතා සම්මාන ලබා දෙනවා. ඉතින් මේක අපි මේක දැන් තියෙන්නේ ෆවුන්ඩේෂන්. ඒ කියන්නේ ආරම්භක අවධියේ. කොහොමත් අනාගතයේදී අපිට මීට වැඩි යමක් කරන්න පුළුවන් වුණොත් අපි ඒ දේ අනිවාර්යයෙන්ම කරනවා. මේ අපිට පොත්මි වෙනුවෙන් දැන් ආදුනික ලේඛකීන් වෙනුවෙන් කරන්න පුළුවන් උපරිම දේ අපි උපරිම දේ අනිවාර්යයෙන්ම AI වෙනුවෙන් කරනවා. ඉතින් අනාගතයේදී අලුතින් පොත් ලියපු අයට පොත්මි කුසලතා සම්මාන සාතික දෙක බැගින්
කුසලතා සම්මාන සහතික ලැබේවි. ඒ අයට ඒකෙන් දිරිමත් වීමක් ලැබෙනවා නම්, ඒ අයට ඒකෙන් පන්නරයක් ලැබෙනවා නම්, ඒ අයට ඒකෙන් එයාගේ ගමන උදෙසා ආලෝකයක් ලැබෙනවා නම්, එය තමයි මගේ සතුට. මේ පොත්මි කුසලතා සම්මාන සංවිධානය කරන්න අපේ පුෂ්පිකා විජේරත්න සා මාෂි ඒ දෙන්නගේ සම්පූර්ණ සංවිධානය තුලින් තමයි පොත්මි කුසලතා සම්මාන ඇදිලා තියෙන්නේ. ඉතින් ඒ දෙන්නටත් මම විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා. මේ වගේ ආදුනික ලේකකින් වෙනුවෙන් තමන්ගේ ශ්‍රමය, තමන්ගේ කැපවීම කිරීමට අදහස සහ ඒ උද්‍යෝගයක් ඇතිවීම ගැන. හරි, මම හිතනවා දැන් කතා කර ඇති කියලා. මම විනාඩි 30ක් විතර කතා කරා. කොහොම හරි පොත්මිත් එක්ක ඉන්න, මගෙත් එක්ක ඉන්න ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි. දවසක ලංකාවට ආපු වෙලාවක අපි ඇත්තටම මුණ ගැසෙමු. අර අතන යාපැත්තේ ඉන්න අම්මා කෙනෙක් මේ පුංචි දරුවෙක් එක්කලා, ඒ අම්මා ඒ දරුවට කතන්දර කියලා දෙනවා. මම ඒ කතන්දරේ පොඩ්ඩක් ආගෙන හිටිය උරණ එකලා කතා කරන ගමන් ඒකයි මට පොඩ්ඩක් අර ෆෝකස් එකත් අවුල් ගියේ. මේ හරි සුන්දර දසුනක්නේ, අම්මා කෙනෙක් තමන්ගේ දරුවට ඒ මේ වගේ ලස්සන ඉරව් වැටලා තියෙන දවසක මේ වගේ එළියට අරන් ඇවිල්ලා කතන්දර කියලා දෙනවා. කොච්චර ලස්සන දසුනක්දනේ. කොමාරි, අපි අලිත් තමු වෙමු. පොත්මි එක්ක ඉන්න, පොත්මියකට ආදරය කරන, මට ආදරය කරන ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි. හොඳින් ඉන්න, සන්තෝෂෙන් ඉන්න, හැම මොහොතෙම පුළුවන් තරම් සන්තෝෂයෙන් ඉන්න උත්සාහ කරන්න. මගේ රත්තරන් වටන කතා පොතේ තියෙනවා මේ ගොඩහරියක් කතා, මේ ඔයගොල්ලන්ගේ ජීවිතය දිනවන්න පුළුවන් කතා. ඒ ගොඩක් කතා වලින් මම කියන්නේ සතුටින් ඉන්න කියලා. මොකද අපි මේ ගත කරන මොහොත, අපි මේ ගත කරන මේ තප්පරය, අපි මේ ගත කරන මේ විනාඩිය ජීවිතයට අරිම වටිනවා. සමහරක් වෙලාවට අපිට ඒ හැම මොහොතකම සතුටින් ඉන්න බැරි වෙන්න පුළුවන්. ඒක තමයි ඇත්ත. අපි මිනිස්සුනේ, අපිට දුක හිතෙනවා, ප්‍රශ්න එනවා. ඒත් පුළුවන් තරම් අපි උත්සාහ කරමු අපිට ලැබෙන හැම මොහොතකම සතුටින් ඉන්න, අපේ ජීවිතය සතුටින් ගත කරන්න. මොකද අපේ ජීවිතයේ අන්තිමට කවදාරි දවසක අපි ආයෙමත් අපේ ජීවිතය දිහා ඇරිලා බැලුවම ඒ සතුට, ඒ ගත කරපු සුන්දර කාලය විතරයි අපිට ඉතුරු වෙන්නේ. එහෙනම් සතුටින් ඉන්න, ඔදින් ඉන්න, අපි ආයේ කතා කරමු.